කො වසංගතය රටපුරා පැ පැතිරමින් පවතිනවා ආණ්ඩුව ලිවිධ මිත්‍යාවන් නොත්සේ ජනතාව තවදුරටත් සෞඛ්‍යලතින් අනාරක්ෂිත තත්ත්වයට පත්කරමින් සිටිනවා හැබැයි ලෝකය මේ වෙනකොට කොරෝණා භියෝගයට සාර්ථකව මුහුණ දෙමින් එන්නත් සොයාගනිමින් ඒ ස්වාගන්නාලද එන්නත් සිංග්පුූරුව ඉතාලිය වැනි රටවල් නොමිලේ ජනතාවට ලබාදමින් මේ අභියෝගය ජනතාවට අහිත කර නෝනාකාරයට විසදාාගැනීමේ ක්‍රියාපිළිවෙලකට ගමන් කරමින් තිබෙනවා. අපි රටක් විදිහට රජයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙ බදුු විපත්තිදායක අවස්ථාවකදී වගයිකීුතු රජයක් විදිහට හැසිරේ කියන කාරණාව. නමුත් අපි දකිනවා රජය මේ අවස්ථාවේදී වගකීමෙන් බැහැරවෙලා මිත්‍යාව මුල්කරගෙන කටයුතු කරන තත්ත්වයක් තමයි දිනෙන් දිනම අපිට පෙනෙන්නට තිබෙන්. දැන් මේ ප්‍රතිකාරක්‍රම වතහිර ප්‍රතිකාරද දේශීය ප්‍රතිකාරදිකන කාරණාව ජනතාවට අදාළ වෙන්න නැහැ. නමුත් රජයක් විදිහට මේකට විධිමත් ක්‍රියා පිළිවෙලක් වැඩපිළිවෙලක් හඳුන්වාදිය හිතුයි ඒක තමයි වගකීතු රජේත කාර්ය භාරය බවට පත්වෙන්නේ. කාලයකට දඟවල් වලට මුට්ටි අතාරීනවා තවත් වෙලාවක සුදර්සනී පැණියක් ගැනල්ලා ඉරිපච්චරනවා තවත් වෙලාව ධම්මික බණ්ඩාරගේ කෑගල්ලේ කැණියක් ගැල්ලා ඉදිරිපච්චරනවා දැන් අලුතින් රාවනාගේ හිටිගල පැණියක් ගෙනනල්ලා ඉදිරිපච්චරනවා මෙන්න මේ කාරණා එක්ක ජනතාව මුලාවෙලා. අන්ද වෙලා කරතියාගත දෙයක් නොහැකිව. එහෙමහෙ ඉභාගාතය කටයුතු කරමින් පවතිනවා. කොරවනා දෙවෙනි රැල් බන්ඩික්ස් පොකුරෙ නිර්මාණය වෙනකොට ආණ්ඩුව කටයුතු කරපු අවිධමත් ආකාරය නිසා මේ වෙනකොට ජීවිත එකසිය පනස්හතරක් බිලිඳීලා තියනවා. එවගේම රෝගීන් විශාල ප්‍රමාණයක් රටපුරා ව්‍යාප්නවීින් පවතිනවා. තවමත් ආණ්ඩුව කියන්න සමාජගත වෙලායි කියලා. එක තමයි තියන බරපතලම කාරණාව. වෙන්නට තියන ඔක්කොම සිදුවීම් බලා දැඩිම හානි රටපුරා සිද්ධවිමින් පවතිනවා. ඒ පිළිබඳව ආණ්ඩුව කරන්නමකක්ද ඇමතිවරුමාරු කරනවා ලේකම්බරුමාරු කරනවා. තමන්ගේ පෞද්ගලික හිතයිෂී මාධ්‍ය හරහා විවිධ මිත්‍යාවන් වපුරවල මේක වසංකරන්නට උත්සාගන්නවා. සමස්තය මෙහින් ලැබෙන ප්‍රතිඵලය රට සහ ජනතාව. නාරක්ෂිත්තත්යකට සෞඛ්‍ය මේ වශයෙන් පත්වීම. එනිසා ආණ්ඩුව භගකවයුතු රජයක් හැටියට මේ අවස්ථාවේ කටයුතු කිරීම ජනතාවගේ රටේත් සෞඛ්‍යාරක්‍ෂාවට හිත කරවන බව සඳහන් කරන්න ටෝනි. එවගේම ආණ්ඩුවේ කණ්ඩායම් පාර්ශවල හැසිරීම. අපි දිගින් දිගටම සඳහන් කලා මේ ආණ්ඩුව රස්ත්‍යාදුකාරී, චන්්ඩකාරී ක්‍රියාපිළිවෙතක දමන් කරමින් සිටිනවයි කියලා. දැන් පාල්ලිමේන්තුව ඇතුළේම මාජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට ඉඩාවකාශය ලබා දෙන ආකාරයෙන්ම මනාව පැහැදිලිවෙනවා ආණ්ඩුවේ තිබෙන බලහත්කාරී නැත්තං තක් ලෙවල් එකේ මට්ට මේ දේශපාලය මොකක්ද කියනෙක්. අදේක පාල්ලිමේන්තුුවෙන්ක් එලියට ඇවිල්ලා. එලියට ඇල්ලා. මේ පින්ලයාල්ලව හයිස්පීඩ් ඇපෝස්සේ එලියට ගත්තේ මොකද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඊය පෙරේද වෙනකොට පිල්ලයාන් දොරවල් කඩාගෙන ගිහිල්ලා තමාන්ගේ ප්‍රාධී සභභාවේ අයවැ බලෙන් සම්මත කරගන්න ඉපක්ෂයේ මන්ත්‍රීවරන්ට රෝහවල් ගත වෙන්නට පහරදීලා. මේ ක්‍රියාපිළි වැලවල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන ක්‍රියාකාරකම් නොවන බව සඳහන් කරන්න ට. ඊලගේක තමයි මේ ආණ්ඩුව බොහොම බලයට පත් වෙනකොට දේශ හිතායිශීත්වය ජාතික මාමකත්වය එවගේම බෞද්ධාගමික ස්වරූපය දැඩි ලෙස පෙන්නුම් කරලා තමයි තමන් බලය උදුලාගත්තේ. එවගේම ජනාධිපතිවරයා රුවන්න ලිසයි භූමියේ දිවුරුන්දීලා මේ ආණ්ඩුවේ බෞද්ධ මුහුණුවර, ඔයි තරම්ද කියන කාරණාව නොකයා ප්‍රදර්ශනය කළ. පැහැදිලිව කිව්වා බෞතර සිංහල බෞද්ධ ජනතාවගේ චන්දයෙන් තමයි බලට පත්වනේ කියලා. ති මේ රට ධර්මක් දිවීපයක් විදියට තමයි විරු්ධ ලෝකය තුළ විරුදාවලියලත් ලැබිලතින්. ඒ මේ සංස්කෘතිය අපේ ශිෂ්ඨාචාරයන් බෞද්ධ ධර්මයට අනුව, බෞද්ධ දර්ශනයට අනුව සැකසිලා දෙදස් පන්සීයක ඉතිවුරුදු දෙදාශ පන්සීකට වඩා ඉතිහාසියක් සංස්කෘතියක් උරුම කරගත්ත අපි ඒ උරුමේට බෞද්ධ දර්ශනය තමයි මූලේ බවට පත්වෙල තිබ අපේ අධ්‍යාපනය සංස්කෘතිය මේ හැම දෙයක්ම මුල්ලලා ඒ කටයුතු කිරීම නිසා තමයි දහම් දිවයින ධර්මත් දීපේ කියන විරුදාවලිය අපට ලෝකේතුනින් ලැබුණි. අද. බුද්ධාගම බේරගන්නට ආපු. යහපාලන ආණ්ඩුව කාලේ බෞද්ධයන්ට බෞද්ධ ජනතාවට බෞද්ධ සිද්ධස්ථානවලට විශාල පරිහානියක් කරනව මේයාකාලෙන් කෑමොරදීලා බෞද්ධයන් හවටලා බෞද්ධයන්ගේ චන්දවලින් ආපු ආණ්ඩුව අද ආසියාාවේ මස්කඩේ බවට ශ්‍රී ලංකාව පත් කරලා තියෙනවා. පෞගිය දවසේ නිදහස් වෙළඳ කලාපේ කටුනායක ආයෝජන කලාපේ ඇතුළේ. නාමල් රජපක්ෂ ඇතිවරයා අපි දැක්කා ආසියාවේ විශාලතම ම සැකසුම් නිස්්පාධනාගාරය සකස් කරනවා. මේක ලෝක වෙළද පොලට මාන්ස වෙලද පොලට සීයට දහයක පමණ සැපයු මක් සිද්ධ කරන්නට ආයෝජනයක් හැටියට තමයි මේක සිද්ධ කරලා තිබෙන්. ති වෙළඳ පොල මීට වඩා අපි වගේ ධාර්මික රටට මීත වඩා හොඳ ආයෝජනගේන්න පුළුවන්කමක් තිබෙන. ලෝකයේ ප්‍රදික්ෂ පවතින කර්මාන්ත, මේ රටට අරගෙනයන්නේ රුවන්න්න ලනිසායගාව දවරුන්දීල. අපිට තියෙන ගැටලුව එකයි දළදාමාලිගාවගාව දවරුන්දීල බෞද්ධ ආගමික ස්වරූපයක් පෙන්නුම් කරලා ජාතිවාදය අන්තවාදය ආගම්බාදය මේ රට පුරාම වපුරල මිනිස්සු බේදබින්න කරලා හාමුදුරුවරෝ ඉස්සරාටදාලා මේ වෙනම රූපයක් රටට පෙන්නුම් කරපු ආණ්ඩුවක් තුළින්. මෙවැනි දේ සිදුවීම රට ගව ගාතකාගාරයක් බවට පත්කිරීම. රට මස් කඩයක් බවට පත්කිරීම. අපි කොයි තරම් දුරට ගැලපෙනවද කියන කාරණාව මෙහිදී සලකා බලන්නට ඕන. විශේෂයෙන්ම මේ රටේ පහුගිය දවසේ දවස්වල පහුගේ කාලේ ජාතිමාමක දේශමාමක බලවේග රාශයක්ක් හිතිය. ඔවුන් ජාතිය ගැන ආගම ගැන පුදුමාකාර ක කියන ලේ වලින් යුක්තව තමයි කටයුතු කරන්නට ේතුනි. අද භික්‍ෂුන් වහන්සේලා ගාතනය වෙලා ඝාතනය කරලා ජලේගිල්ලලා වතුරෙගිල්ලලා මරලදාල තියෙනවා අපුවත් කරලා තියෙනවා කිසිම දේශවාමක ස්වාමීන් වහන්සේෙනවා කාමුදුරු කෙනෙක් ඉදිරියට ඇවිල්ලා සාධාරණ පරීක්ෂණයක් හෝ. ඒ පිළිබඳව ඉල්ලන්නට තරම් ඉදිරිපත් නොවීම, ඉතාම කනගාටුදායක තත්ත්වයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි දැක්ක දේශපාලන පක්ෂවෙනුවෙන් හිරකත වෙලා ඉන්න පුද්ගලයෝ වෙනුවෙන් විවිධ දේශපාලන නූමනාකම් මත මාධ්‍ය නිවේදන මාධ්‍ය සන්දර්ශන වොයිස්කට් ප්‍රෙවෘති බලපුහාම මාධ්‍යවලින් අප්‍රමානව දවසකට භික්‍ෂුන් වහන්සේලාගේ මැදිියත්වීමෙන් සිද්ධ වෙනවා. අද ගාල්ලේ, දූපතක ආරන්න්‍ය සේනාසනයේ දූපතක්තුල තියන සිදුවෙච්ච ගාතනය පිළිබඳව කිසිදු හාහුවක් කිසිදු සංවිධානයක් අද සිද්ඩ නොකිරීම මේ සාාසනික විපත්තිදායක තත්ත්වයක් හැටියට අපි දකිනම ශාසනික වශය ඇතිවන විපත්ති දායක තත්වයක් හටියට. එනිසා මේ බොරු දේශමාමක බලවේගවලින් මේ රට මුදවා ගැනීමේ කටයුත්ත පළවවිනෙන් සිද්ධ කරන්න ෝන ඒ ලප ිය අදස් කරන.